ඔය හඩපටේ යවලා තියෙන්නේ ෆ්‍රාන්සියේ ඉඳන් පුනිද භූමිය කියන පදනමෙන් යටතේ ක්‍රියාත්මක වෙන ඩයස්පෝරාවක්. ඒ ඩයස්පෝරාවට නායකත්වය දීගෙන ඉන්නේ රමේෂ් කියන ගලෙක්. ඔහු ඊටපු එල්ටිටි සමාජිකයෙක්. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතු වලට ඇඟිලි ගන්න දේ තමයි එයාලා කරන් ඉන්නේ. එයාලා දැන් අපිට මේ හඩපටේ යවන්න හේතුව අපි කියන්න හොඳ නෑලු ශ්‍රී ලාංකිකයන්ව සිතමු කියලා. දෙමළ ඊලමක්, දෙමළ ජාතියක්, ඊලම්වාදයක් බිහි කරන්න තමයි එයාලා මේ බලන්නේ. ගාමුදාපතිතුමාටත්, ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඇඟිල්ල දික් කරනකොට අපි දෙමළ වෙන්න පුළුවන්. නමුත් ඒක බලාගෙන අපි නිහඬ වෙන්න අපි ලෑස්ති නෑ. මොකද අපි ඉස්ලාම් කියනවා අපි ශ්‍රී ලාංකිකයෝ. අදට යුද හමුදාවන් අපිට යාපන දිස්ත්‍රික්කේ ගොඩක් ගෙවල් අදලා දින තියෙනවා. අදට ඉස්සරගත වෙලා ඉන්න දේශපාලන සිරකරුවන්වත් මියගිය සෙබළුන්වත් ත්‍යාගන මුදල් රැස් කරන ඩයස්පෝරාවන්ට බැරුව ගියා. අදටත් ලංකාවේ ඉන්න අහිංසක දෙමළ ජනතාවට එක වේලක ආහාර වේලක් හෝ නිවාසක් අදලා දෙන්න. ඔය කොරෝනා තත්ත්වයක් ඇති වුණා. ඒකටවත් එයාලගේ ආධාරවල ලබා දීලා උදව් උපකාරයක් කරන්න බැරි ඔය උදවිය තමයි අද මේ දෙමළ ඊළම ගැන කතා කරන්නේ. මෙයාලා දැන් අපිට කියලා තියෙනවා අපේ ස්වාධීන කණ්ඩායමෙන් ඉල්ලාස් වෙන්න කියලා තරඟ කරන්න එපා කියලාත් කියලා තියෙනවා. එහෙම නොවුනොත් එයාලට කරන්න දේවල් තියෙනවලු. ඒ වෙලාව මා ඇතුළු මාගේ කණ්ඩායමේ නායකතුමා මරා දමන්නත් එයාලා සූදානම් කියලා ඔය හඬපටේ කියලා තියෙනවා. ශ්‍රී ලාංකික හැටියට හැමදාම ජීවත් වෙන්න හැම එකම දැන් යාපනයේ කෙනෙක් හම්බන්තොට යන්න පුළුවන් හම්බන්තොට රෙන්කේ යාපනයට යන්න පුළුවන් අපි උත්සාහ කරන්නේ ඒක තමයි ඒ අදහස ඇති කරන්න ශ්‍රී ලාංකික හැටියට දෙමළ මිනිස්සෙකුට හෝ මුස්ලිම් මිනිස්සෙකුට හෝ සිංහල මිනිස්සෙකුට මේ රටේ අපරාධයක් කරන්නේ නැත්නම් හැම තැනම යා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ टेलीफोन नंबर एम तीयन अपराध विमर्शन अंश हरी मम बार मे संबंध हो बल अभी तर्जन तीयन